සංගීත කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අනිවාර්යයෙන්ම අද අපි වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නේ කල්පන කනස්සල්ලෙන් ඉන්න හේතුව සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි අනිවාර්යයෙන්ම මෙන්න මේ සම්බන්ධව. ඒ තමයි මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලට කැමැත්තක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ආට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව. මට මේ වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කර ගන්නවා කියන අනිවාර්යයෙන්ම ඒ කාරණාව ගැන අපිට මතක් කර ගන්න පුළුවන් කමකුත් තියෙනවා කියන අපූර්ව දේ ගැන තමයි අපි මේ වෙලාවේදී ඔයත් එක්ක ගෙනහැර දක්වන්නේ කියන කතාව. මට මේ වෙලාවේදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නත් පුළුවන්කම ලැබෙනවා කියන කතාව ගැනත් ඉදිරියේදී මතක් කරලා පෙන්නනවා කියන අපූර්ව කතාවත් එක්ක තමයි මට මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට ලැබෙන්නේ කියන කතාව ගැනත් විශේෂම කතාවක් විදියට සුවපත් සිතින් කතා කරන්නට බලාපොරොත්තු රසක් එකතු කර ගන්නවා. කොහොම වුණත් ඔයා දන්නවද මේ කාරණාව? කවුරුත් මේක විශ්වාස කරන දෙයක් නෙවෙයි කියන කතාව ගැනත් අපිට විශේෂම කාරණාවක් මෙතනදී ගෙනහැර දක්වන්න පුළුවන් කමකුත් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන ප්‍රධානම කාරණයක් බවට පත් වෙන්නේ. ඉතින් ඉදිරියට අපිට මෙන්න මේ වගේ සැබෑම කාරණයක් ඉස්සරහට අරගෙන එන්න පුළුවන් කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාර්ථකව කතා කරන්න බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නට අපි හැමෝටම අවස්ථාවක් තියෙන්නේ. කොහොම නමුත් මම මෙන්න මේ වගේ කාරණාවක් මෙතනදී අනිවාර්යයෙන්ම අරගෙන එනවා කියන කතාව විශේෂම කාරණාවක් විදියට මතක් කරන්නත් උත්සාහ කරනවා. කොහොමනත් කල්පන දැන් කල්පනා කරන ගමන් ඉන්නේ. ඉතින් මිලින්ද ඒකට හේතුව විමසනවා ඉස්සරහ. ඉතින් මිලින්දට එකම එක කාරණාවක් තමයි කියන්නේ. ඉතින් ඒ කාරණාව තමයි වෙන මොකුත් නෙවෙයි. ඇත්තටම දැන් Taman මරන්න කියලා කිව්වේ නැහැ. ගහන්න විතරයි කිව්වේ. අනිත් එක පැත්තක ඉන්න මහිකයක්කට සිදුවෙච්ච දේ ගැන තමයි. මෙතනදී අනිවාර්යයෙන්ම කල්පන ගොඩාක් වේදනා උහුලන්නේ. හේතුව තමයි Taman කොයි වෙලාවකවත් මේ වගේ දෙයක් බලාපොරොත්තුනේ නෑ කියන තැන ඉඳගෙන තමයි ගොඩාක් දුරට ඉන්නේ කියන කතාව අපි අද වීඩියෝ එක හරහාම සාකච්ඡා කරන සැබෑම කාරණයක් විදියට තමයි මම මේ මොහොතේදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු රසක් තියාගන්න සැබෑම කාරණයක් බවට පත් කරගත්තේ. කොහොම වුණත් මෙතනදී අනිවාර්යෙන් අපිට විශ්වාස කරන්න පුළුවන් අනිවාර්යෙන් මිලින්ද කියන දැන් වෙච්ච දේ සිද්ධ වුණා. කිසිම දෙයක් නොවුණ ගානට ඉන්න එහෙම නැත්තම් මේකට වැඩිකාරයක් වෙන්න වෙන්නේ ඇත්තටම කියනවා නම් මහේටම තමයි කියලා. මහේගේ අක්කමරපේකටත් අනිවාර්යෙන් වැඩිකාරය වෙන්න වෙන්නේ කල්පනට. ඒ නිසා පැත්තකට වෙලා සද්ද නැතුව ඉඳීමෙන් මේ හැමදේම වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා තමයි මෙතනදී මේ කට්ටිය අනිවාර්යෙන් විශ්වාස කරන්නේ සහ මෙලින්ද උපදෙස් දෙන්නේ.